සාදරයෙන් පිළිගන්නවා අදත් ටෙක් විත් ගේමින් පොඩ්ඩා YouTube channel එකේ ඉගෙන තවත් video එකකට. ඉතින් යාළුවනේ අද මේ video එකෙන් කතා කරන්නන්නේ කොහොමද Pixellab app එක භාවිතා කරලා ලස්සනටම thumbnail එකක් නිර්මාණය කරන්න කියලා. ඉතින් යාළුවනේ අපි intro එකෙන් ඇවිල්ලා කතා කරමු කොහොමද Pixellab app එක භාවිතා කරලා thumbnail එකක් නිර්මාණය කරගන්න කියලා. ඉතින්නේ ඔයාලා Pixellab app එක download කරගන්න මලුවා මම පහ description එකේ link එක දා තියන්න නැත්නම් ඔයගොල්ලෝ Play Store එකෙන් ඇවිල්ලා Pixellab කියලා ගහලා ඔයාලට ඒ app එක එතනින් ගන්නත් පුළුවන්. ඉතින්නේ ඔයාලට Pixellab app එක මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින්නේ ඔයාලා මෙන්න මෙතනින් open කරගන්න. open කරාට පස්සේ ඔයාලා මේ text එක delete කරලා දාන්න. delete කරලා දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන 33 click කරලා then image size කියනට යන්න. image size කියාට පස්සේ ඔයාලට මෙතන මෙන්න මේ වගේ custom කියලා එකක් බලා ගන්න පුළුවන්. ඒක කට්ටිය එතන click කරලා මෙතන YouTube thumbnail කියන එකට දාලා okay button එක දෙන්න. ඉතින් okay button එක දුන්නාට පස්සේ මෙන්න මේ වගේ resolution එකත් එක්ක ඔය කට්ටියගේ thumbnail හදන්න ඕන page එක මෙන්න මේ විදිහට open වෙනවා. ඉතින් ඔයාලා මේකට පළවෙනියට background එකක් import කරගන්න. ඉතින් background එකක් import කරන්න ඔයාලා මෙතන මෙතන තියෙන plus mark එක click කරලා ඔයාලා මෙතන from gallery කියන එකට යන්න. ගියාට පස්සේ ඔයාලට ඔකටිගේ ෆෝන් එකේ තියෙන ෆොටෝස් බලා ගන්න පුළුවන්. ඉතින් ඔය කට්ටිය මේකෙන් කැමති ෆොටෝ එකක් මේකට import කරගන්න. ඉතින් මම මෙහෙම import කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මෙතන right button එක දෙනවා. දීලා මෙන්න මේ විදිහට resolution එක මෙන්න මේ විදිහට මේක scale කරගන්නවා මෙන්න මේ හරියෙන්. ඉතින් මම මේකට තව photo එකක් මේ import කරගන්නවා. ඉතින් මේකත් ඔයාලට මේක මෙම crop කරලා ඔයාලා කට්ටියට කැමති විදිහකට මෙතන right button එක දෙන්න පුළුවන්. දීලා ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලා කට්ටියට කැමති විදිහකට ඔයාලා කට්ටියගේ thumbnail හදන විදිහට මෙන්න මේ විදිහට ඔයාලා කට්ටියගේ thumbnail එකෙත් ඒවා තියෙනවා නම් ඔයාලා කට්ටිය මෙන්න මේ විදිහට adjust කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා Pixellab එකට ඔය කට්ටිය කැමති ෆොටෝස් දාගෙන ඔයාලා එක කැමති දෙකට ඇඩ්ජස් කරගන්න පුළුවන්. ඉතින් මම මේකට තව ෆොටෝස් ඉම්පෝට් කරගන්නවා. ඉතින්නේ ඔය කට්ටියට මොනවා හරි රොටේට් කරගන්න ඕන නම් ඔය කට්ටිය මෙන්න මේ විදිහට ස්කේල් කරලා ඔය කට්ටියගේ තියෙන දේ අන්න මෙතන ඔය කට්ටියට මෙතන flip kill එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔය කට්ටිය ඒක දෙන්න. දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට ඔය කට්ටිය rotate කරන බලා ගන්න පුළුවන්. ඉතින් ඔය කට්ටිය right දෙන්න. දීලා ඔය කට්ටියගේ photo එකට කැමති විදිහට මේක adjust කර ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මෙහෙම තියා ගන්නවා. ඉතින් දැන් මම කරන්නේ මෙන්න මෙතන තියෙන මෙන්න click කරලා මේක මෙන්න මෙතන තියෙන මෙන්න මේක දෙනවා. දීලා මම මේකට මේ background එකට මෙන්න මේ photo එකට tick දෙක දාගෙන මෙන්න මෙතන තියෙන එක දෙනවා. දීලා මෙතන okay button එක දෙනවා. ओके बटन दुनाट पास दें मैं क्लिक कर मम्मी दें ऐड करें टेक्स्ट इतने टेक्स्ट ऐड करना अला मेन मेतन क्लिक कर मेन मेतन प्लस मार्क क्लिक करना क्लिक कर पास मेन टेक्स्ट वाला बला पुलवा इतने मेतन मेतन एडिट के कमी टेक्स्ट दिन पुलवा इतना कमी टेक्स्ट वीडियो अदाल टेक्स्ट मेकट ऐड कर ඉතින් ඔයාලා text එක add කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා ඔකටිය කැමති විදිහකට ඒක adjust කරගන්න පුළුවන් මෙන්න විදිහට. ඉතින් adjust කරගෙන ඔයාලට මේකේ front size වෙනස් කරන්න ඕන මෙන්න මෙහාට එන්න. ආවට පස්සේ ඔයාලට මෙතන fonts කියලා බලා ගන්න පුළුවන් එකක්. ඉතින් ඔකටිය ඒක දෙන්න. දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මෙතන fonts scape එකක් බලා ගන්න පුළුවන්. my font මෙතන අපේ phone එකේ තියෙන font එකක් උනත් add කරගන්න පුළුවන්. දැන් මම මෙතන ඉංග්‍රීසි ෆොන්ට් එකක් ඇඩ් කරනවා. තියන්න ඒකල ඕකේ බටන් එක දෙනවා. දුන්නාට පස්සේ ඔයාලට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට කලර් එක වෙනස් කරන්න ඕන මෙන්න මෙතනින් කලර් එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම මේ කලර් එක වෙනස් කරන්නේ නැහැ. මම මේකට තව ටෙක්ස්ට් ටිකක් ඇඩ් කරනවා.
ඉතින් යාළුවනේ මම මේ ටෙක්ස්ට් එකත් මෙහෙම ඇඩ් කරලා ඒකේ කලර් එකම වෙනස් කරගන්නවා මෙන්න මේ විදිහට. දීලා මම රයිට් බටන් එක දෙනවා. ඉතින් යාළුවනේ මම මේකට වගට්ටියට තව ටෙක්ස්ට් ඇඩ් කරන්න නම් ඇඩ් කරගන්න පුළුවන් මෙන්න මෙතනට ගියාලා. ඉතියාලනේ මම ටෙක්ස්ට් ටික ඇඩ් කරන් ඉවරයි දැන් ඔයාලා තියෙන්නේ මෙන්න මෙතන තියෙන එකට ගිහිල්ලා ඔයාලා මෙතන මෙන්න මෙතන එකට යන්න ගිහිල්ලා ඔය කට්ටිය ටෙක්ස්ට් ඔය කට්ටිය ඇඩ් කරගත්ත ටෙක්ස්ට් ටිකේ මෙන්න මේ විදිහට ඔය කට්ටිය ටික් ටික දාගන්න ටික් ටික දාලා මෙන්න මේ විදිහට මෙතන ක්ලික් කරලා මෙතන ඕකේ බටන් එක දෙන්න දීලා ඔයාලා ආයෙත් මෙන්න මෙතන ක්ලික් කරලා මෙන්න මේ විදිහට ඔය කට්ටිය දැන් මේ ඔක්කොම කැමති විදිහට හදාගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉතියානේ දැන් අපි මේකට අවුට්ලයින් එකක් ඇඩ් කරමු. ඉතින් ඔකට අවුට්ලයින් එක ඇඩ් කරන්න මේ දෙවෙනියට තියෙන එකට ගිහිල්ලා ඔයාලා මෙන්න මෙහෙට එන්න. ආවට පස්සේ ඔයාලට මෙතන ස්ටොක් කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඒක දීලා ඔයාලා මෙතන එනේබල් කියන එක දෙන්න. දුන්නාට පස්සේ ඔයාලට මෙතන කැමති කලර් එකක් ඔකට ඇඩ් කර ගන්න පුළුවන්. ඉතින් මම මෙතන බ්ලැක් දෙනවා. බ්ලැක් දීලා මෙතන සයිස් එක මෙන්න මේ ගානින් දීලා මෙතන රයිට් බටන් එක දෙනවා. ඉතියානේ අපි thumbnail එක හදන් ඉවරයි. ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන thumbnail එකක් හදලා ඔයාලගේ වීඩියෝ එකට උනත් ඇඩ් කරගන්න. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් ගෙනාවේ කොහොමද Pixellab app එක භාවිතා කරලා ලස්සනටම ඔයාලගේ වීඩියෝ එකට thumbnail එකක් නිර්මාණය කරගන්න කියලා. ඉතින් යාළුවනේ වීඩියෝ එක කොහොමද හොඳයි නම් ලයික් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න. මේ වීඩියෝ එක වැරද්දක් තිබුණොත් පහල අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් යාළුවනේ මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හමු. ඔයාලට නම් සුබම සුබ දවසක්.